අපට දැනෙන හවුලක් ගැන කතා කරනවා. මොකක්ද මේ රනිල් වික්‍රමසිංහගේ අනුර කුමාරගේ තියෙන අලුත් හවුල? පියසිරි විජේනායක මන්ත්‍රීතුමා තමුන්නාංශගේ පැරණි ලොන්නොල්. අපට මේ දෙන්නට තියෙනව හවුලක්. මේ රටේ තියෙන ජාතික සම්පත් විකුණන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වමනා වුණාම ඒ ගැන කලබල නොකර හොඳ ළමයි වගේ හැසිරෙන්නම් කියන්න තමයි අද ජාතික ජන බලවේගයේ 3 දෙනෙක් ඉන්දියාවට ගිහිල්ලා තියෙන්නේ. මට මතක් වෙනවා අර අපි පුංචි කාලේ ඉගෙන ගත්ත කතන්දරයක් 3 blind mice කියලා. අන්ධ වූ මී පැටව 3 දෙනා. රතු ටහි ගාලා සූට් ඇඳලා ගියා. අපේ කිසි දෝෂයක් නැහැ ඒකට. අන්ධ මී පැටව 3 දෙනා වගේ ඉන්දියාවට ගිහිල්ලා මෙපමණකල් අමුල් සමාගමට බැන්න, අදානි සමාගමට බැන්න, අම්බානි සමාගමට බැන්න, මුරුගප්පා සමාගමට බැන්න කට්ටිය ඒ සමාගම්වල සල්ලි සේප්පු වලින් පීල්ල දිගේ තමන්ගේ සාක්කුවලට සල්ලි ගලනකොට ඉන්දියන් සල්ලි. අද ඒවා හොඳයි. දැන් පාරදෘශ්‍ය භාවය තියෙනවා නම් විකටකමක් නැල්ලු. වෙනදා රජයේ ආයෝජකයන් රජය ගෙන්නන්නේ 52% ආණ්ඩුවට, ඉතිරි 49 සමාගමකට. අද 100%ම අදානි සමාගමටයි අමුල් සමාගමටයි දෙන්න ලෑස්ති කරලා තියෙනවා. අපේ පශු සම්පත් මණ්ඩලයේ ඉඩම් අක්කර 28,000. අපි කියන්නේ ඉන්දියාවෙන් ගේන්න ඕන ආයෝජකයෝ. ඉන්දියාවත් එක්ක අපි සම්බන්ධයි. ඉන්දියාව කියන්නේ අපේ ඉන්න ළඟම මිත්‍රයා. විපත්තිකර සුනාමිය රළ පහර ගොඩ ගැලුවාම ලෝකයේ අනිත් කොයි රටෙන් එන්නත් කලින් ඉන්දියාවේ නාවික හමුදාව තමයි ලංකාවට ඇවිල්ලා අපට උදා කරන්න ගත්තේ. මේක ඉන්දියාවේ ප්‍රශ්නයක්, අපිට කවදාවත් තියුන්නේ නැහැ. ඉරිදා මෞබිම පත්තරේට කියනවා අනුර කුමාර දිසානායක අකුදි මහත්තයා කියනවා ඉරිදා මෞබිම පත්තරේට, ඉන්දියාවත් එක්ක අපිට ප්‍රශ්නයක් කවදාවත් තිබුණේ නැහැ. ඉන්දියන් ජාතිකයෝ එක්ක කවදාවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එතකොට අපි අහනෝ, අනේ අනුර කුමාර, අර සාම සාධක හමුදාවට වඳුරු හමුදාව කිව්වේ අපිද ඕගොල්ලන්ද? ඉන්දියාවෙන් ගේන භාණ්ඩයක් මේ රටේ අලෙවි කරන්න දුන්නේ නැහැ. දකුණු ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පන්තියක් තිබුණා. ඉන්දියානු බඩු අලෙවි කරන්න දුන්නේ නැහැ. කොණ්ඩේ ඩයි ගාලා යන කෙනෙක්ගෙන් අහනවා බෙල්ලෙන් අල්ලලා ගෑවේ ඉන්දියන් ගොඩ්රිච් ඩයිද කියලා. බොම්බයි ලූණු කිලෝවක් පික්කයි කියලා ඉන්දියාවෙන් ගෙන අපි බොම්බයි ලූණු කිලෝවක් කටට වෙඩි තියලා මැරුවා. මේ අපි නෙමෙයි, ඉන්දියානු විරෝධය තිබුණේ තමුන්නාන්සේලාගේ. අද ඉන්දියාවට ගිහිල්ලා හොඳ ළමයි වගේ එනවා. ඉන්දියාවෙනුත් අනුර කුමාරලාට කියනවා වංග මචා වංග, නේද අමින් මහත්තයා, කුමාර් ගුරුපරන් මහත්තයා, වංග මචා වංග, වඳ වලිය පාති පොංග, එන්න මචං එන්න, ආපු පැත්ත බලයි යන්න කියලා කියනවා. අද කොලේ වහලා, හැබැයි ටිල්වින් ලට, සමන්ත විද්‍යාරත්න ලට, ලාල් කාන්ත ලට මේ වැඩ පිළිවෙල දිරවන්නේ නැහැ, හරියන්නේ නැහැ. අද ජනතා විමුක්ති පෙරමුණේ පැහැදිලි ගැටලුවක් මතුවෙලා. මට වීරසුමන වීරසිංහ අපේ පැරණි මිත්‍රයා දකින්නකොට මතක් වෙනවා තමුන්නාන්සේලාගේ හිටපු වෘත්තීය සමිති නායකයා LW පණ්ඩිත මහත්තයා අනේ සුදු කලිසමයි සුදු ෂර්ට් එකයි ඇඳගෙන පාර දිගේ ඉන්නකොට වෙඩි තියලා මැරුවේ ජනතා විමුක්ති පෙරමුණෙන්. එදා කීර්ති විජේබාහු කියලා අස්සංකරේ සමන් පියසිරි ප්‍රනාන්දු අස්සං කර කර මරණ වරෙන්තු දුන්න. මම කියන්නේ ඇත්තද නැත්තද වීරසිංහ, වීරසුමන වීරසිංහ මැතුබා? මෙන්න මේ වගේ දෙපාරක් අපේ තරුණ තරුණයෝ 60,000කට වඩා මරා දාපු, මරන්නට මරණයට කැප කරපු කට්ටියක් අද ඡන්දෙ ඉල්ලනවා. මම ඊයේ පෙරේදා ගියා අනුරාධපුරේ දොරමඩලාවට වතුර පිරිපහදු යන්ත්‍රයක් පිරිනැබීම පිළිබඳ සාකච්ඡා කරන්න. ඒ පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල කාලේ වෙඩි තියලා මරලා අනුරාධපුරයේ දොරමඩලාවේ. මෙවැනි
නින්දිත නිහීන ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ මෙච්චර කලක් පොදු ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා අද ලෑස්ති වෙලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ කියන ගුරුතුමාට ඕන විදිහට සම්පූර්ණයෙන්ම රටේ සම්පත් විකුණන එකට සද්ද නැතුව හොඳ ළමයි වගේ ඉඳලා සහයෝගය දෙන්න. මම හිතන්නේ මම කතා කළ යුතු කාලය අවසාන වේගෙන එනවා. ඒක නිසා මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. මට කියන්න වෙනවා අපේ හාමුදුරුවනේ, අනිච්චං දුක්ඛං සංසාරේ අනුරත් රනිල්ගේ අඩිපාරේ කියලා. අනිච්චං දුක්ඛං සංසාරේ අනුරත් රනිල්ගේ අඩිපාරේ.